අපි දැන් අද සාකච්ඡා කරන්නේ මේ වෘත්තයේ ගැටලුව. අපි ගැටලුව බලමු. S සමානයි x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිංදුව u u lx ධන my ධන n සමානයි බිංදුව වෘත්තයේ සහ සරල රේඛාවේ ඡේදන ලක්ෂයක් හරහා යන ඕනෑම වෘත්තයක සමීකරණය ලැම්ඩා පාරමිතියක් විට s ධන ලැම්ඩා u සමානයි බිංදුව බව පෙන්වන්න. ඒ පළවෙනි කොටස දෙවෙනි කොටස h h ධන k මැද h කමා k මැද ලක්ෂ්‍ය වන ජ්‍යායක සමීකරණය f ධන k වැඩි කිරීම y ඍණ k ධන g ධන h වැඩි කිරීම x ඍණ h සමානයි බිංදුව බව පෙන්වන්න. අපි මුලින්ම පළවෙනි කොටසට යමු. ඒකේ තියෙන්නේ වෘත්තයක් සහ දීලා තියෙන වෘත්තයේ සහ සරල රේඛාවේ ඡේදන ලක්ෂ හරහා යන සාධාරණ වෘත්තයේ සමීකරණය කරන්න කියලා අපි ඒක මුලින්ම දර සටහනක් ඉඳගමු. දීලා තියෙන වෘත්තය අපි මෙහෙම ගත්තොත් ඒක තමයි s සමානයි බිංදුව කියන වෘත්තය. ඒක x වර්ගය ධන y වර්ගය ධන 2gx ධන 2fy ධන c සමානයි බිංදුව කියන වෘත්තය. ඒක යන ඒක හරහා යන ඡේදන රේඛාව කියන ඡේදනය වන සරල රේඛාවේ සමීකරණය lx ධන my ධන n සමානයි බිංදුව. අපි ඡේදන ලක්ෂ වලට ගමු. ඡේදන ලක්ෂ ඛණ්ඩාංක x1 y1 සහ x2 y2 කියලා ගත්තොත් අපිට ලියන්න පුළුවන් x1 සහ y1 සරල රේඛාවේ සමීකරණය තෘප්ත කරනවා. ඒ වගේම වෘත්තයේ සමීකරණය තෘප්ත කරනවා. x2 y2 ඛණ්ඩාංක දෙකත් සරල රේඛාවේ සමීකරණය සහ වෘත්තයේ සමීකරණය තෘප්ත කරනවා. අපි ඒක පාවිච්චි කරලා අපිට සම්බන්ධතා කිහිපයක් ගන්න පුළුවන්. අපි මුලින්ම වෘත්තයේ සමීකරණයට ආදේශ කරලා බලමු. x1 වර්ගය ධන y1 වර්ගය ධන 2gx1 ධන 2fy1 ධන c සමානයි බිංදුව. අපි මේක 1 කියලා නම් කරගමු. ඊළඟට දෙවෙනි කණ්ඩායම x2 වර්ගය ධන y2 වර්ගය ධන 2gx2 ධන 2fy2 ධන c සමානයි බිංදුවයි. ඒ වෘත්තයේ සමීකරණය ආදේශ කරලා ගත්ත සමීකරණද ඒකයි. වගේම සරල රේඛාවේ සමීකරණය ආදේශ කළාම වෙනවා lx1 ධන my1 ධන n සමානයි බිංදුව. අපි ඒක 3 කියලා ගමු. එතකොට lx2 ධන my2 ධන n සමානයි බිංදුව ඊළඟ සමීකරණය. එතකොට අපිට කියලා තියෙන්නේ මේකේ මෙම ඡේදන ලක්ෂ දෙක හරහා යන සාධාරණ වෘත්තයේ සමීකරණය ලැම්ඩා පාරමිතියක් විට s ධන ලැම්ඩා u සමානයි බිංදුව ආකාර බල පෙන්වන්න කියලා. අපි එතකොට දැන් ගමු s ධන ලැම්ඩා u සමානයි බිංදුව කියන සමීකරණය සලකමු. එතකොට අපි මේකට s සහ u වලට ආදේශ කරමු. x වර්ගය ධන u වර්ගය ධන 2gx ධන 2fy ධන c ඒ කියන්නේ s ධන ලැම්ඩා කියන පාරාමීතිය u lx ධන my ධන n සමානයි බිංදුවයි. එතකොට ඡේදන ලක්ෂ හරහා යන කිව්වම ඡේදන ලක්ෂ දෙක අපි ආදේශ කරලා බලමු. ඡේදන ලක්ෂ කියන්නේ x1 y1 ඛණ්ඩාංක තියෙන වෙලාවට s සමානයි බිංදුව වෙනවා. කියන්නේ x එක වර්ගය ධන y එක වර්ගය ධන gx එක ධන 2fy එක ධන c මේක අංක එකෙන් මේක බිංදුවක් වෙනවා සමානයි බිංදුවයි ධන ලැම්ඩා lx ධන m කියන්නේ lx එක ධන my එක ධන n කියලා ඉන්නේ. ඒක අංක තුනෙන් එක බිංදුවක් වෙනවා සමානයි බිංදුවයි. එතකොට මේ සමීකරණයේ x එක හා y එක ඛණ්ඩාංක ආදේශ කළාම මේක තෘප්ත වෙනවා. ඒ කියන්නේ x1, y1 s ධන ලැම්ඩා u සමීකරණය සමානයි බිංදුව සමීකරණය මත පිහිටනවා. ඒ වගේම අපිට ඊළඟට x2, y2 ආදේශ කළාත් 2 සහ 4 සමීකරණ වලින් 2, 4න් අපිට ගන්න පුළුවන් x2 සහ y2ත් s ධන ලැම්ඩා u සමානයි බිංදුව කියන සමීකරණය මත පිහිටනවා කියලා. එතකොට දැන් අපි දන්නවා මේ අපි ගත්ත s ධන ලැම්ඩා u සමානයි බිංදුව කියන සමීකරණය මත x1 y1 සහ x2 y2 කියන ඛණ්ඩාංක තියෙනවා. ඒ කියන්නේ අපිට දීලා තිබ්බ සරල රේඛාව සහ වෘත්තයේ ඡේදන ලක්ෂ හරහා යන පතයක් තියෙනවා. ඒත් මේක වෘත්තයක් කියලා අපි තාම තහවුරු කරගෙන නැහැ. අපි එතකොට ගමු මෙන්න මේ සමීකරණය. අපි කලින් ගත්ත s ධන ලැම්ඩා u කියන එක මේ 5 කියලා ගත්තොත් 5න් ගත්තාම අපි x සමාන පද එකතු කරමු. x වර්ගය ධන y වර්ගය ධන 2g ලැම්ඩා ධන ලැම්ඩා l x
ධන දෙකයි F ධන ලැම්ඩ M Y ධන C ධන ලැම්ඩ N සමාන බිඳුව. එතකොට x වර්ගය සහ y වර්ගය සංගුණක එකක් වෙලා තියෙනවා සහ xy ගුණිත පද නැහැ. එතකොට මේ තියෙන වෘත්තයක ආකාරයක්. එතකොට ඇත්තටම අපිට ලැබිලා තියෙන්නේ අපිට දීලා තිබ්බ සමීකරණය. දීලා තියෙන වෘත්තයේ සමීකරණය සහ සරල රේඛාවේ සමීකරණයේ ඡේදන ලක්ෂ හරහා යන සාධාරණ වෘත්තයක සමීකරණයක් ලැම්ඩා පාරාමිතියක් වන විට. එතකොට අපි පළවෙනි කොටස ඔප්පු කරලා තියෙනවා. ඊළඟට තියෙන්නේ දෙවෙනි කොටස. දෙවෙනි කොටසේ තියෙන්නේ H ධන H, K මධ්‍ය ලක්ෂ්‍ය වන ජ්‍යායක සමීකරණය සමීකරණය දීලා තියෙන සමීකරණය බව ඔප්පු කරන්නයි තියෙන්නේ. අපි ඒකට දල් සටහනක් කරනගමු. ජ්‍යායේ මධ්‍ය ලක්ෂ්‍ය H, K වෙනවා. අපිට ඒක අහලා තියෙන්නේ මේ ජ්‍යායේ සමීකරණය හොයන්න කියලා. මේක සරල රේඛාවක්. සරල රේඛාව සමීකරණය හොයන්න අපි එක්කෝ ඒ සරල රේඛාව මත තියෙන ලක්ෂ්‍ය දෙකක් දැනගන්න ඕනේ, එක්කෝ ලක්ෂ්‍යක් සහ අනුක්‍රමයක් දැනගන්න ඕනේ. මෙතනදී අපි එක ලක්ෂයක් දන්නවා. එතකොට අපිට අනුක්‍රමය එක අනුක්‍රමණය මේක අනුක්‍රමණය හෝ තවත් එක් ඛණ්ඩාංකයක් හොයාගැනීමෙන් අපිට මේකට උත්තරය ගන්න පුළුවන්. මෙතනදී ලේසි අනුක්‍රමණය හොයනින්ද මම ඒක අනුක්‍රමණය ගණනය කරනවා. අපි මේ ඛණ්ඩාංකකම x1 y1 x2 y2 කියලා ගත්තොත් මේක මේ ඛණ්ඩාංකයේ වෘත්තය මත පින්නවා, මේ ඛණ්ඩාංකයේ වෘත්තය මත පින්නවා. ඒකෙන් අපිට ගන්න පුළුවන් x1 වර්ගය ධන y1 වර්ගය ධන 2 g x 1 ධන 2 f y 1 ධන c සමානයි බිඳුව. ඒ විදිහට මම දෙවෙනි එකට ලියන x 2 වර්ගය ධන 2 y 2 වර්ගය ධන 2 g x 2 ධන 2 f y 2 ධන c සමානයි බිඳුව. අපි මේක කලින් ගත්තා. ඒක අපි අංක කරලේ 1 සහ 2 ලෙස අපි ඒක ඒ විදිහම නම් අංක කරගමු. මේක 1 මේක 2. එතකොට දැන් අපිට මේක අනුක්‍රමණය ගන්න ඕනේ. අනුක්‍රමණය කියන්නේ y2 ඍණ y1 බෙදීමේ x2 ඍණ x1 වෙනවා. එතකොට මේ දෙක අඩු කිරීමෙන් මට මේ පදේ හදා ගන්න පුළුවන්. එතකොට මම දෙකෙන් එක අඩු කරනවා. y2 වර්ගය ඍණ y1 වර්ගය කියලා එනවා. ඊළඟට ධන x2 වර්ගය ඍණ x1 වර්ගය කියලා එනවා. මේකෙන් මේක අඩු වෙයි 2g x2 ඍණ x1 ධන 2f y2 ඍණ y1 c පදයක් කියලා යනවා. එතකොට මේක වර්ග දෙකක අන්තරයෙන් සාධක කරන්න පුළුවන්. y2 ඍණ y1 y1 ධන y2 වෙනවා. සහ මේක x2 ඍණ x1 ධන x1 ධන x2 වෙනවා. සහ එතකොට මේක 2 g x2 ඍණ x1 ධන 2 f y2 ඍණ y1 සමාන බිඳුව වෙනවා. එතකොට මේක පොදු සාධක අපිට ඉවතර ගන්න පුළුවන්. y2 ඍණ y1 මේකට සමේකට පොදු සාධකයක් වෙනවා. එළියට ගත්තාම y1 ධන y2 ධන 2 f වෙනවා. එතකොට x2 ඍණ x1 විතර ගත්තාම x1 ධන x2 ධන ධන 2 g කියලා එනවා සමාන බිඳුව. එතකොට මේ පද දෙකෙන් අපිට අනුක්‍රමණය ගණනය කරන්න පුළුවන්. එතකොට මේක මම අනිත් පැත්තට දානවා. y2 ඍණ y1 y1 ධන y2 ධන 2 f සමානයි ඍණ x2 ඍණ x1 x1 ධන x2 ධන 2g. දෙපැත්තම මම බෙදනවා මොකද y2 ඍණ y1 හදාගන්න. x2 ඍණ x1 සමානයි ඍණ x1 ධන x2 ධන 2g යට වෙනවා y1 ධන y2 ධන 2f. එතකොට මේ තියෙන අනුක්‍රමනේ අපි එක m කියලා ගත්තොත් දැන් අපිට අනුක්‍රමණයට ඇවිල්ලා තියෙනවා x1 සහ x2 ඇතුළත් පදයක් සහ y1 සහ y2ත් ඇතුළත්. එතකොට දැන් අපිට අවසාන උත්තරේ තියෙන h සහ k. එතකොට x1 x2 සහ y1 y2 කියන h සහ k වලින් අපිට ආදේශයක් යොදා ගන්න ඕනේ. ඒක සරලව ගන්න පුළුවන්. මොකද මේක මධ්‍ය ලක්ෂණින් ඉඳන් මේ ඛණ්ඩාංක දෙකේ එකතුව දෙකෙන් බෙදීමෙන් h සහ k ලබා ගන්න පුළුවන්. එහෙම ගත්තොත් x1 ධන x2 එකතු කරලා දෙකෙන් බෙදුවම එනවා h. y1 ධන y2 එකතු කරලා දෙකෙන් බෙදුවම එනවා k. එතකොට ඒකම අපිට මෙතන ආදේශ ගන්න පුළුවන් x1 ධන x2 සමානයි 2 h සහ y1 ධන y2 සමානයි 2 k. එතකොට අනුක්‍රමණය m සමානයි ඍණ 2 h ධන 2 g බෙදීම 2 k ධන 2 f. මේක දෙක කැපෙනවා. එතකොට ඍණ h ධන g බෙදීම k ධන f. එතකොට අපිට දැන් අනුක්‍රමණය ඇවිල්ලා තියෙනවා සහ ඛණ්ඩාංකයක් දන්නවා. එතකොට සරල රේඛාව අපිට නිකන් ගණනය කරන්න පුළුවන්. එතකොට සරල රේඛාව y ඍණ
x ඛණ්ඩාංකයේ h x y ඛණ්ඩාංකයේ k x ඍණ h සමානයි අනුක්‍රමණය අපි ගණනය කළා ඍණ g ධන h ධන බෙදීම k ධන f මේක හරස් ගුණ කළාම y ඍණ k k ධන f සමානයි ඍණ h ධන g x ඍණ h නෝ එතකොට අපි දැන් අපි අපිට පෙන්වන්න කියලා දීලා තියෙන උත්තරේ තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. එතකොට දෙවෙනි කොටසත් අපි හදලා තියෙනවා. දීලා තියෙන උත්තරේ ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ ගාන සම්පූර්ණයි.